අද අපි කතා කරමු ඩයලොග් එකේ තියෙන ප්ලෑන් ගැන. පැකේජ් නෙමෙයි, ප්ලෑන් ගැන. එහෙනම් අපි ආ වීඩියෝ එකට. ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම අදත් අලුත් ඉඩත් එක. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් ඒවා කියලා පිළිගන්නවා හැමෝටම. මේ අවුරුද්ද සමරන්න බැරිුණොත් මේ අවුරුද්ද සැමරුවා හා සමානව ඔයාලා ඉන්න මේක හොඳ අවුරුද්දක් ඔයාලා කරගන්න. මම අද දැන් කතා කරන්නේ මේ අවුරුද්දේ ඔයාලා ගොඩක් නෑදෑයත් එක්ක කතා කරන්න වෙනව සහ ඔයාලට අවුරුදු සැමරුම් ඔයාලා කතා කරන්න කෝල් ගන්න වෙනවා. මේ කෝල් ගන්නකොට ඔයාලට කියන්න ඕනේ, මේ කෝල් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් අපිට කිසියම් දෙයක් හම්බෙන්නේ නැහැ නේ. අපේ තියෙන මිනිත්තු ගාණක් එහෙම පිළිම නැති වෙනවා. එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන මිනිත් එහෙම නැත්නම් ආගේ සල්ලි ඩේටා චාර්ජ් එකක් අය වෙනවා. ඒත් ඔයාලා හිතුවද කවදාවත් අපේ මේ ඩේටා එහෙම නැත්නම් අපේ ඩේටා කැපෙනවා, සල්ලි කැපෙනවා, මිනිත්තු කැපෙනවා. මේ මිනිත්තු කැපෙනේවට අපිට නොමිලේ ඩේටා ආයෙ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා මම මේ ගැන හොයද්දි මම මේක පාවිච්චි කරා ගොඩක් කාලයක් තිස්සේ. මම ඔයාලට කිව්වේ නෑ මේ දැන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඩයලොග් එකේ තියෙනවා ප්ලෑන්ස්. හරිද? මේ ප්ලෑන්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් 141 ප්ලෑන් කියලා තියෙනවා. අනිත් එක එනි නෙට්වර්ක්ස් කියලා තියෙන එන් ප්ලෑන්. මට හරියට මතක නෑ. මේක මේ සෙටින්ස් එක තියෙන්නේ ඉතින් ඩයලොග් එකේ කොටුවයි 678ක් කොටුව ගේවරද ක්‍රිස් ප්ලෑන් චේන්ජ් කියලා එකක් තියෙනවා. කොහොම හරි මම ඉස්සරහට පෙන්වන්නයි කොහොමද කරන්න කියලා. මේකෙදි වෙන්නේ ඔයාලා 141 කියන ප්ලෑන් එක ඔයාලා ඇක්ටිව් කරත් ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකෙන් එක මිනිත්තුවක් කම්ප්ලීට් වුණොත්. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඩේටා ප්ලෑන් එකක් එහෙම නැත්නම් ඩේටා පැකේජ් එකක් නෙමෙයි. මේකේ වෙන්නේ අපි කතා කරන වොයිස් වලට වොයිස් ප්ලෑන් තියෙනවා. පැකේජ් නෙමෙයි මං කිව්වා මුලදීම. පැකේජ් කියන්නේ ඔයාලට වෙනම තියෙනවා ඩයලොග් රිබල් බ්ලාස්ටර් පැකේජ්, ඊට පස්සේ ඩේලි බ්ලාස්ටර්, ඊට පස්සේ සතියකට ඔය වගේ පැකේජ් තියෙනවා. ඒ පැකේජ් නෙමෙයි මේ ප්ලෑන්. කොහොම හරි 141 ගැන මම කතා කරන්නේ. 141 එකේදී වෙන්නේ ඔයාලා එක මිනිත්තුවක් කම්ප්ලීට් කරත් කෝල් කරලා ඔයාලගේ එක මිනිත්තුව වෙනුවෙන් ඔයාලට හම් වෙනවා 1 මෙගාබයිට් එකක්. මේක බොහෝ දුරට ලොකු දෙයක් නෙමෙයි. පොඩි චූටි මෙගාබයිට් එකක් කියන්නේ දන්න මොනවද කරන්න පුළුවන් මෙගාබයිට් එකෙන්. ඒ වුණාට ඔයාලා සාමාන්‍යයෙන් කෝල් ගන්න මෙගාබයිට් විනාඩියට වඩා 2-3 විනාඩියට සමහරට පැය ගණන් කතා කරන කට්ටියත් ඇති. එහෙම නොත් ඔයාලා බලන්න පැයක් වගේ කතා කරොත් සාමාන්‍ය මෙගාබයිට් 60ක් විතර හම් වෙනවා. ලොකු ගණන් නෙමෙයි. ඉතින් ඒ කතා කරන්නේ ලොකු ගණන් නෙමෙයි. මම කතා කරේ කොහොම හරි හදිසියෙන් ඔයාලට අවස්ථාවක් આવොත් මේක යූස් කරන්න හැකියාවක් තියෙනවා ඔයාලගේ ඉන්ටර්නෙට් එකට. මොකද මේක කවදාවත් එක්ස්පයර් වෙන්නේ නැහැ. මේ ඩේටා මේ 141 වලින් හම්බෙන ඩේටා එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒක හින්දා මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි ඔයාලට. මොකද මමත් මේ වෙනකොට මේකෙන් ගොඩක් ප්‍රයෝජනවත් ගන්නවා. ඒ කියන්නේ ඩේටා යූස් කරන්නේ මේ හදිසි අවස්ථාවකදී මට ඩේටා නැති වුණොත් ඔන්ලයින් ක්‍රමයකට හරි ගිහිල්ලා ඩේටා හරි ටිකක් හරි ඇක්ටිව් කරගන්න මේ ඩේටා ටික ප්‍රයෝජනවත් වෙනවා. ඒ හින්දා මම ඔයාලට අදහස් කරනවා ඔයාලට පුළුවන් නම් මම දැන් මේ ඉස්සරහට වීඩියෝ එක කරන්න වීඩියෝ එක පෙන්වන්න කොහොමද ඒක කරන්නේ කියලා. මේ විදිහට ඉස්සරහම කොටුවයි 678 කොටුව ඩයල් කරගන්න. ඊටස් එක ඩයල් කරගන්න බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. මේ විදිහට ඩයල් කරද්දී යූසින් කෝඩ් එක රන් ඉන්න එනවා. ඊටස් වලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන නෑ. මෙතන 92 ගහලවල ඉස්සරහට යන්න. මේක තව ඉස්සරහ තියෙන්නේ. ඊදල ගියාලාස් වලට බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙතන 7 නීර තියෙනවා. ට්‍රිප් ප්ලෑන් චේන්ජ් කියලා. මෙන්න මේ ට්‍රිප් ප්ලෑන් චේන්ජ් කියන එක තියෙන 7 නීරට ඔයාලා 7 ඔබලා ඒකට යන්න. ඊටස් මෙතන තියෙනවා 141 ප්ලෑන් කියලා එක. ඊටස් වලට බලා ගන්න ඕනේ එනි නෙට්වර්ක් 0.50 ප්ලෑන්. ඔයාලගේ දැන් තියෙන ඩිෆෝල්ට් එන්නේ මෙන්න මේ දෙවෙනි එක. ඒකින්ද පළවෙනි එක අපි ඇක්ටිව් කරගන්න ඕනේ. ඔයාලා පළවෙනි එකට යන්න. ඊටස් එක සෙන්ඩ් කරගන්න. ඊටස් වලට බලා ගන්න පුළුවන් මේක ගහලා තිනවා කෝල් එනි නෙට්වර්ක් 3.3 කැපෙන්නේ තප්පරයකට ශත 141 ෆ්‍රී ඩේටා එවරි කියලා කම්ප්ලීට් මිනිත් එකකට හම්බ වෙනවා කියලා කියනවා. ඒ වගේම මේක ඇක්ටිව් කරගන්න එක තියෙනවා. මම දැන් මේක ඇක්ටිව් කරගෙන තියෙන එකින්ද මම මේක ඇක්ටිව් කරත් කිසි ප්‍රොසෙස් එකක් සමාර වෙන්නේ නැති වෙයි. බලමු මෙතන මොකද වෙන්නේ කියලා. මේක කියනවා ඇක්ටිව් කරගන්නකොට අපේ ඉස්සරහම රුපියල් 3ක් කැපෙනවා කියලා. ටැක්ස් ෆස්ට් ප්ලෑන් චේන්ජ් එක ෆ්‍රී. එතනින් පස්සේ කියන්නේ මේක දැන් ඔයාගේ ඔයා ඇක්ටිව් කරන්න පළවෙනි වතාවට හින්දා වාගේ කැපෙන්නේ නැහැ. දෙවෙනි වතාවට ඇක්ටිව් කරනකොට වාගේ රුපියල් 3ක් කැපෙනවා. මේ විදිහට ඔයාලා මේ එක කන්ෆර්ම් දෙන්න. ඊටස් මේක සෙන්ඩ් කරන්න. මේ විදිහට ඩියර් කස්ටමර් යූ හැව් රෙඩි to activate 4141 plan කියලා දෙනවා. හරි. මෙතනින් පස්සේ නම් ඔයාට හම්බෙන්නේ මේ plan එක වගේ ඇක්ටිව් වෙනවා. ඒ විදිහට ඔයාලත් මේ plan එකට යන්න. මොකද මේකෙදි තවත් වාසියක් ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා එක දිගට කෝල් ගන්න සාමාන්‍යයෙන් ගොඩක් කෝල් ගන්න කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විනාඩි ගානක් ඔයාලා කෝල් කරන්නේ නැහැ. ඔයාලා විනාඩියක් දෙකක් කෝල් කරලා විනාඩිය දෙක කියන්නේ විනාඩියක්වත් කෝල් කරන්නේ නැහැ. තප්පර 30ක් වගේ කෝල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලගේ දැන් තියෙන පැකේජ් එක අනුව ඩිෆෝල්ට් එන්නේ ඩයලොග් එකේ දෙවෙනියට තියෙන ප්ලෑන් එක. ඒ ඩිෆෝල්ට් එන එකේදී ඔයාලගේ රුපියල් 2යි ගාණක් කොහොම හරි සේවිස් චාර්ජ් එකක් කැපෙනවා ටැක්ස් එක්කම.
එතකොට එතකොට ඔයාලට චුට පාඩුවක්. මොකද ඔයාලා තප්පර 30ක් තප්පර 10ක් තප්පර 2ක් කතා කරගෙන ඒ තප්පර 2ක් කතා කරත් ඔයාලට විනාඩි 2යි ගණක් රුපියල් 2යි ගණක් කැපෙනවා. මේ ඒකින්ද ඔයාලා මෙන්න මේ පැකේජ් එකට ගියොත් මම කියන 141 එක මේක ඔයාලගේ සල්ලි කපන්නේ සල්ලි කැපෙන්නේ තප්පරේට. ඒ කියන්නේ තප්පරයකට තමයි ඔයාලගේ චාර්ජ් එකක් අය වෙන්නේ. ඒකින්ද මේක ගොඩක් ප්‍රයෝජනවත්. මොකද ඔයා තප්පර 30ක් කතා කරන එකේ නම් තප්පර 30ට අදාළ කෝස්ට් එක තමයි වගේ අය වෙන්නේ. ඒකින්ද ඔයාලා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේක ඩේට ගන්න වගේම ඔයාලගේ සල්ලි ඉතුරු කර ගන්න. මම හිතන මේ වෙනකොට සල්ලි ගොඩක් කට්ටි භාවිතා කරන්නේ නැහැ. ඒ වුණාට මම හිතනවා ගොඩක් කට්ටි භාවිතා කරන්නේ නැති කියලා. හිතනවා සහ නොහිතනවා දෙපැත්තරම හිතනවා. ඒකින්ද ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මම මේ අද කතා කරන දේ. සමහරවිට ගොඩක් කට්ටිය දන්නවත් ඇති. දන්න කට්ටිය වඩා මොකක් හරි මගෙන් අතපසු වෙච්ච දේවල් තියෙනවා බලලා කමෙන්ට් කරන්න අපි ඒක සාකච්ඡා කරමු. මම හිතන මේ වීඩියෝ ගොඩක් වටින් නැති වලට කියලා ගොඩක් නැත්තම් චුට්ටක් හරි වටින් නැති කියලා හිතනවා. එහෙනම් අපේ YouTube channel එක subscribe කරන් මේ වගේ videos වලට වැදගත් නම් අපේ YouTube channel එක subscribe කරලා like කරලා comment කරන්න ප්‍රශ්න සහ අදහස් තියෙනවා නම් යටින් comment කරන්න. අලුත් වීඩියෝ එකක් හම්බ වෙමු ඔක්කොටම ජය වේවා.